හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් 1880 දී ප්‍රංශ චිත්‍ර ශිල්පී ජෝර්ජස් සූරට් තිත් කලාව නම් චිත්‍ර ක්‍රමය හඳුන්වා දුන්නා. නමේ තේරුම් අනුව ඔහු වර්ණ සහිත පින්සල් රටා වෙනුවට චිත්‍රවලට වර්ණ සහිත කුඩා තිත් භාවිත කළා. සමීපව බලන විට පෙනුනේ තනි තිත් කාණ්ඩයන්. එහෙත් ටිකක් පසුපසට ගොස් බලන විට එම තිත් තද වර්ණ සහිත චිත්‍ර හෝ භූමි හැඩතල ලෙස මිනිස් ඇසට දිස් වූවා. බයිබලයේ විශාල චිත්‍රයද එසේමයි. සමීපව බලන විට එහි සංකීර්ණත්වය අපට පෙනෙන්නේ කැන්වසයක ඇති තිත් ගොඩක් මෙන්. අප එය කියවන විට එම්මාවුස් වෙත ගමන් කළ ක්ලියෝපස් සහ ඔහුගේ මිතුරාට දැනුණු ලෙස අපටද හැඟෙනු ඇත. පාස්කු සති අන්තයේ සිදු වූ තිත් වැනි ඛේදවාචකය ඔවුන්ට තේරුම් ගැනීමට නොහැකි වූවා. ඔවුන් බලාපොරොත්තු වූයේ ඊශ්‍රායෙල් මුදාගන්ට සිටින තැනන් වහන්සේ කිතු සමිඳුන්ය කියා ලෝක 24:21. එනමුත් ඔවුහු එතුමන්ගේ මරණය දින කිහිපයකට පෙර ඇසින් දුටුවා. හදිසියෙම ඔවුන්ට හඳුනා ගැනීමට නොහැකි වූ මිනිසෙකු ඔවුන් සමග ගමන් කරන්නට වූවා. ඔවුන්ගේ කතා බහ ගැන උනන්දුවක් පෙන්වූ පසු ඔවුන් දිගු කලක් බලා සිටි මෙසියස් වහන්සේගේ වේදනාවේ සහ මරණයේ තිත් එකතු කිරීමට එතුමන් ඔවුන්ට උපකාර කළ ආකාරයත් පසුව ඔවුන් සමග කෑම ගන්නා අතර තමන්ව හඳුනා ගැනීමට ඔවුන්ට ඉඩහැරිය එතුමානෝ පැමිණි අබිරහස් ක්‍රමයටම ඔවුන්ගෙන් වෙන්ව ගියා. එතුමන්ගේ අත්වල තිබූ ඇනපහරවල කැලල්ද සහිත තිත්වලටත් වඩා ඔවුන්ගේ අවධානයට ලක් වූයේ මග එන විට සුද්ධ ලියවිලි තෝරා දුන් අවස්ථාවේ තිත්‍ය. එනමුත් අපගේ දැනගැන්ම නම් දේව වචනය සහ කිතුතුමන්ගේ වේදනාවේ තිත් එකතු කළ විට අපට සිතා ගැනීමට බැරි තරම් අපට ප්‍රේම කරන දෙවියන් වහන්සේ කෙනෙකු අප දකින බවය.